මාල් සිල්වා සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම්. ඒ වගේම 2012 ඒ වැලිකඩ රැඳවියන් සමූල ඝාතනය කරපු ඒ සිදුවීම ඇසින් දුටුව සාක්ෂිකරුවෙක් සහ ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරු හැටියට තමයි මම අද මේ මාධ්‍ය ආමන්ත්‍රණය කරන්නේ. ඒ 2012 ඒ සිද්ධ වෙච්ච අමානුෂික ඝාතනය ඇත්ත වශයෙන්ම වැළලිලා තිබුණේ. ඒ වැළලිච්ච මොහොතක තමයි මම බන්ධනාගාරයෙන් එළියට ඇවිල්ලා 2013 මේ සිද්ධිය අරලියට ගේන්න උත්සාහ කරේ පැමිණිලි කරලා. නමුත් ඒ තිබුණු වකවානුව තුළ එසේම සිද්ධ කරා නම් මේ වෙනකොට මගේ ජීවිතය නඩ ජීවත් වීම අයිතිය වන් නැති වෙනවා. ඒ කෙසේ වෙතත් 2015 දී තපත් වෙච්ච රජයේ කාල සීමාව තුළ මෙම ඝාතනය මම කරලියට ගෙනාවා. කෙසේ වෝ මේ නීතිය කියන එකට අපිට කියන්න තියෙන්නේ විමර්ශන ප්‍රමාද වීම තුළ විමර්ශන තාමත් ප්‍රමාද වෙලා අටයුතු කරපු වකවානුවක් තුළ අපිට යුක්තිය ඉෂ්ට වෙයිද කියන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් තිබුණා. ඇත්ත වශයෙන් මේක මනා ලෙස ඔප්පු වුණා ඊයේ මේ අධිකරණයේ ලබා දුන් තීන්දුවත් එක්ක. මොකද මේ විමර්ශනය කර උදවි ඇත්ත වශයෙන්ම අපි දැක්ක යුක්තිය දූෂණය කරා. ඇත්ත වශයෙන් මේක යුක්තිය දූෂණය කිරීමක් මෙතන සිද්ධ වුණේ. මොකද දිගින් දිගටම විමර්ශන පහු කරා. විමර්ශන තාමත් මන්දගාමී විදියට ගියා. අපිට සිද්ධ වුණා කෙවිතක් අරගෙන මේ විමර්ශකයන්ව කෙවිතක් අරගෙන ජක්කගෙන යන්න අපිට සිද්ධ වුණා. මොකද අපි අනතුරුව මේ විමර්ශන කටයුතු ප්‍රමාද වීම තුළ අපි පිටාඥාවන් නියුක් කරන්න කියලා අපි අභියාචන අධිකරණයට පවා ගියා. පසුව අපිට දැනගන්න ලැබුණා මේ සම්බන්ධව තිදෙනෙකු අත්අඩංගුවට ගන්න දානමක් තියෙනවා කියලා. පසුව තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා. එක් අයෙකු මේ රට දාලා ගියා. ඔහොම ඉතාමත් මන්දගාමී විදියට මේ සිදුවීම සිද්ධ වෙවි යන මොහොතක තමයි ඊට පස්සේ මහා අධිකරණයේ නඩු පවරලා ඇවිල්ලා ඊයේ දිනේදී දෙවැනි විත්තිකරුවාට මරණීය දඬනය ලබා දුන්නා. අපි සිරකරුවෝ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් හැටියට සිරකරුවන්ගේ පැත්තෙන් අපි ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. මොකද හිර ගෙවල් වලට පැනලා එහෙම මිනි මරන්න බෑ. අද ඒකට අපි බලාපොරොත්තු වෙන ආකාරයට සාධාරණයක් නොවුනත් අද යම් සාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. මේ එක් අයෙකුට දඬුවම් කරලා තියෙනවා. මොකද අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි, මේ රටේ ඉන්න සියලුම දෙනා දන්නවා හිර ගෙවල් වල ඉන්න ඕන න්‍යාය අද රජ ගෙවල් වල ඉන්නවා. එහෙම වකවානුවක තමයි අද මේ දඬුවම ලබා දෙන්නේ. ඉතින් ඉදිරියටත් අපිට කියන්න තියෙන්නේ නීතියෙන් පිට සිද්ධ වෙන මේ සියලු ඝාතන වලට, මේ රටේ නීතියෙන් පිට සිද්ධ කරන සියලු ඝාතන වලට එරෙහිව අපි සංවිධානයක් ඇටියට අපි නැගී සිටිනවා. එරෙහිව අපි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ වගේම අපි බන්ධනාගාර නිලධාරීන්ට අපි කියනවා මෙන්න ඔගොල්ලන්ට හොඳ පාඩමක්. මෙන්න තියෙනවා හොඳ පාඩමක්. බන්ධනාගාර නිලධාරිනී කිසිම විටක දේශපාලඥයන්ගේ උවමනාවල් මත නීතියෙන් පිට ඝාතන කරන්න ලෑස්ති වෙන්න එපා. බන්ධනාගාර රැඳවියන්ට අමානුෂික වදහිංසනයට පත් කරන්න එපා. මෙන්න දඬුවම ලැබුණා. අද දේශපාලඥයෝ අතපය හොදගෙන පැත්තකට වුණා. දේශපාය වගේම මේ ඝාතන පිටිපස්සේ හිටපු සුදවි අද බොහෝ දෙනෙක් පැත්තකට වෙලා ඉන්නවා. ඒ වගේම විමර්ශකයන්ගේ පවුලේ සමාජිකයන්ගේ විමර්ශකයෝ විසින් බේරගන්න ආකාරයේ විමර්ශන සිද්ධ කරා. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් හොඳට මතක තියාගන්න, මොන දේ වුණත් අන්තිමට ඔගොල්ලොන්ගේ පිටින් තමයි මේවා යන්නේ.